ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් දෙවිනුවර නගරයේදී ජනහමුවක් පැවැත්වුණා. රණසිංහ ප්‍රේමදාස යුද්ධ නැවැත්තුවේ නැහැ. වර්තමාන සජිත් මහත්තයාගේ සජිත් පුතාගේ තාත්තා ආයුධ දුන්නා. එදා රණසිංහ ප්‍රේමදාසට යුද්ධයෙන් බේරගන්න බැරි වුණා. හැබැයි දකුණු යුද්ධ කෙල්ලකොල්ලෝ 60,000ක් මරලා බේරගත්තා. යුද්ධ නවත්තන්න මහින්ද මහත්තයාට හයිය දෙන්න කියලා නේද බෝධි පූජා දිව්වේ. ඒ දිව්වේ ඉෂ්ට කරමින් මහින්ද මහත්තයා යුද්ධ නතර කරාද නැද්ද? නැවැත්තුවා. අන්න විදායක ජනාධිපතිව. එහෙනම් ඇයි අපි නාමල් රාජපක්ෂව ජනාධිපති කුටියේ වාඩි කරවන්න හදන්නේ? ඒ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පුතා නිසාමද? නෑ. අපිට ඕන මහින්ද මහත්තයාගෙන් පස්සේ නතරුණු සංවර්ධන රණිල් වික්‍රමසිංහව අපි ජනාධිපති කරලා පොලින් නවත්තන්න අවශ්‍ය සහයෝගය දුන්නේ අපි. යුද්ධය කරද්දි උතුරෙත් නැගෙන ජීවේ ඔහු රැක් කාය අපි කාගෙත් දකුණු කරේ පළඳා මල් දමක් රණවිරු වංගේ කරේ අත් පොළසමක් දෙමු නාමල් පිපෙන්නට. අධ්‍යාපන ක්‍රමවේදය තුළ යම් වෙනසක් වෙන්නේ නිපුණතාවය වගේම ලෝක රැකියා වෙළඳපොළට හරියන දරුවෝ අපි බිහි කරනවා. සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ බිහි වෙන දරුවන් ඒ රැකියා වෙළඳපොළ සරල තාක්ෂණයේ දැනුම නිපුණතාවය දෙක තමගේ අනාගතය ගොඩනගා ගන්න පුළුවන් අවකාශය අපි හදලා දෙනවා. අවසානයේ කිසි විකල්පයක් නැති හින්දා රැකියාවකට යනවා, විදේශගත වෙනවා, කර්මාන්තයකට යනවා කියන දීවර ක්ෂේත්‍රයට යනවා කියන එක නෙමෙයි. මේ වෘත්තියේ ගෞරවය ආරක්ෂා කරන තැනට පාසල් අධ්‍යාපනයේ සිට සාමාන්‍ය පෙළ විභාගයෙන් එහාට ඒ ගෞරවය තහවුරු කරන දැන් අපි කටයුතු කරනවා. මොකද අපි දන්නවා මිලදී තරුණ පරම්පරාව අපේක්ෂා කරන කාරණේ. අපි අත්යන් වැදගමු. අපි ජයග්‍රහයි දේශපාලන බලවේගයක්. යන්නේ පාරේ මේ මැතිවරණ ජයග්‍රහණය කරන විතරක් නෙමෙයි. ජයග්‍රහයි ශ්‍රී ලංකාවක් ගොඩනගන්න අපි කටයුතු කරනවා කියන එක ඔබට මතක් කරමින් ඔබ සිවිදරාසු බලාගතය පදිමින් දේරුවා සරපදිමින් බලන්න. දේශීය චින්තනයෙන් දේශීය ආර්ථිකය ගොඩනගන ප්‍රතිපත්ති සමග ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉදිරියට ගමන් කරන බව ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා දෙවිතිගල ආසන ජනහමුව අමතමින් කියා සිටියා. සජිත් ප්‍රේමදාස මහත්තයාට රට දෙන්නපු සූදානම් අපේ රටේ මිනිස්සු සජිත් ප්‍රේමදාස මහත්තයාගේ සිතුවිලි බලන්න. සජිත් හිතන්නේ ගම්මුදාවේ වගේ වැඩ කරාම, තාත්ත වගේ වැඩ කරාම, ගම්මුදාව කරාම ප්‍රමාණවත් කිරිවිතුරුවක් දෙන එක, පැම්පර්ස් පැකට් එකක් දෙන එක, ආහාර වේලක් දෙන එක තමයි අපේ රටේ ප්‍රශ්නේ කියලා. ඒ නිසා එයා හිතන්නේ ජනාධිපතිකම කියන්නේ නත්තල් 100ට අඳින ඇඳුම කියලා. ඒ නිසා එයා දෙන ප්‍රතිපත්තිය මිසක් කරන ප්‍රතිපත්තියක් ගැන කතා කරන්නේ නැහැ. ඒ නිසා තමයි අපි අඳුන්වලා දුන්න අපේ ප්‍රතිපත්ති මාලාව වැඩපිළිවෙල. මේකේ නෑ රුපියල් 5000 නිකන් බෙදෙනවා, 10000 20000 පරකට නිකන් දන්සල වගේ බෙදෙනවා මේ පොතේ නෑ. හැබැයි මේ වෙනකොට දෙන කිසිම සහනාධාරයක් නවත්තන වැඩපිළිවෙලත් මේ පොතේ නෑ. 13 වෙනි ආණ්ඩුකම ව්‍යවස්ථාව අනුව බලය බෙදන්නේ නැති එකම අපේක්ෂකයා නාමල් රාජපක්ෂ පමණක් බව වේදිකාවේ කියන්නේ ඒකයි. අපි රට සංවර්ධනය කළා තියෙනවා. රටේ මන්මාවත් ඇලවේලි හදලා, පාරවල් ටික හදලා, දළු ටිකට, මැණික් ටිකට හොඳ මිලක් ලබා දෙන්න අවශ්‍ය ප්‍රතිපත්ති මේ තීන්දු ගත්ත දේශපාලන බලවේගයක් තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බිහි කරේ. COVID-19 වසංගතයට අපි මුහුණ දුන්නා. වසංගතයට අපි මුහුණ දුන්න පමණක් නෙවෙයි ජනතාවගේ ජීවිත ටික බේර ගන්න අපි කටයුතු කෙරුවා. අපි උපරිම උත්සාහ කෙරුවා. වැකුමන්ත්‍රණයක් මගින් අපේ ආර්ථිකය ආණ්ඩුව පෙරලන්න කටයුතු කෙරුවා. අපි ආණ්ඩුව අතහැරලා අපි රාජ්‍ය ආරක්ෂා කරන කටයුතු කරපු නිසා අද අපිට සාවර ආණ්ඩුවක් හදා ගන්න පුළුවන් වපසරයක් අපේ රටේ නිර්මාණය කරගත්තා. මේ රටේ ජනතාව පොහොසත් කරවන්න ඕන නම් පැහැදිලිව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කේන්ද්‍ර කරගත් දේශීය චින්තනයෙන් දේශීය ආර්ථිකය ගොඩනගන ප්‍රතිපත්ති එක්ක අපි මේ මාතෘභූමිය 21 වෙනිදාන් පස්සේ ගොඩනගන්න පටන් ගමුයි කියන ආරාධනය අපි ඔබතුමන් වාසලට කරනවා.